Namaskar Veva Buduruvanat Samada Buduhimi Saranayami Namaskar Veva Damruvanat Samada Sad Namaskar Veva Sangruvanat Samada Mahasang Saranayami Namaskar Veva Thunuruvanat Samada Tisaran Sadhu අපට ධර්මයේ කියා දීලා අපව පැවිදි කළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර පින්වත් නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර අනික ස්වාමීන් වහන්සේලාගෙනුත් අවසර පින්වත් සිල්මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි ලැබුවා වූ මේ මනුෂ්‍ය ජීවිතය තුළ අපගේ මේ මනුෂ්‍ය සිත දමනය කරන එක පහසු කටයුත්තක් නොවේ. බුදුරජාණන් වහන්සේ අපට වදාළි මේ සිත දමනය කරන්නට අසීරු දෙයක් විදියට නිග්‍රහ කරලා එහෙම කරා කියලත් මේ සිත එහෙම දමනය කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ දන්නෝ ඇති ඔබ ධර්ම ඉගෙන ගන්න පිරිසක් විදියට සමහර ස්ථානවල බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපක්‍රමයෙන් සිත පිරිසිදු කරන්න කියලා. ඒ තමයි විසාකාවට කරුණු කාරණා පෙන්වා දීපු අවස්ථාවලදී බුදුරණෝ එහෙම කියා දීලා තියෙනවා. ඒතර පැහැදිලි මේ පහසු දෙයක් නොවේ කියන එක. ඒතර මේ සංසාරය යන අපි රෝගාතුර වෙච්ච පිරිසක්. ඒතර මේ රෝගයෙන් නිතර මොකද වෙන්නේ අපි පීඩා විඳිනවා. එතකොට මේ කෙලෙස් කියන gaduwin නිරන්තරයෙන් මොකද වෙන්නේ? කැක්කුම් උපදිනවා. දැන් මේ විදිහට පීඩා විඳින මේ විදිහට කෙලෙස් වලින් දුක් විඳින සත්වයාට බුදුරජාණන් වහන්සේ ඒ ඖෂධය පනවනවා. ඒ තමයි මේ රෝග නිවාරණය පිණිස බුදුරජාණන් වහන්සේ පනවන දේ තමයි සමතයත් විදර්ශනාවත්. මෙන්න මේ බෙහෙතින් මේ කෙලෙස් gaduwa සුවපත් වෙනවා. මේ නිධන්ගත රෝග නිට්ටාවට සුවපත් වෙනවා. එතකොට මේ සමතයත් විදර්ශනාවත් කියන දේ සිත දියුණු කරන සිත වඩන කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බණ භාවතාවට කැමති කෙනෙක් මේක හිතක ක්‍රමානුකූලව දියුණු කර ගන්න ඕනි. ඒකට ප්‍රඥාව ඕනි. හොඳ නුවණක් ඕනි. මේ නුවණ කියන දේ අපිට ලැබෙද්දී අපිට ඒකට බලපානව සංසාරගත මොකක්ද? පින කියන එක. ඒ පිනක තියෙන බලපෑම මත තමයි අපිට පේන්නේ සමහර කෙනෙක් පහසුවෙන් සිල් රකිනවා. සමහර කෙනෙකුට සමහර අය මම දැකලා තියෙනවා ගිහි ගෙදර ඉන්න තරුණ අය වැඩිහිටි සමහර අය
ඒගොල්ලෝ කියනවා අපි බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරගන්නවා. සමහරට සුමානි දෙක හිමත් ඉන්නවා. සමහර බාධාවක් නැති අය බොහෝ කාලයක්. සමහර කෙනෙකුට දවස් දෙකක්වත් ඒ සීලය රැකගන්න අපහසුතාව තියෙනවා. ඒතර භික්ෂු භික්ෂුණී උපාස උපාසික හැම කෙනෙකුටම මේ පොදු කාරණේ දකින්න ලැබෙනවා. තවත් පිරිසක් බොහොම සුවයෙන් සිල් රකින්නවා. ඇයි මේ වෙනස? ඒ වගේම තමයි සමහර කෙනෙකුට චිත්ත සමාධි ඉක්මනින් උපදිනවා. හිත නිවිලා සාන්ත බවට පත් වෙනවා. තව කෙනෙක් ලොකු වෙහෙසක් ගන්නවා. හිතේ සමාධි උපදිනවා නැති වෙනවා, උපදිනවා නැති වෙනවා. සමහර අයට ඇත්තීම නැති ගානයි. එහෙම තියෙනවා. සමහර කෙනෙකුට සමාධි ඉපදিলা හොඳට මේ හේතුඵල ධම්ම මේ ධර්මතා මත වෙලා ඉනවා හිතේ. තව කෙනෙකුට කාලයක් ගත වෙනවා. සැකය දෘෂ්ටි තියෙනවා. සමහර කෙනෙකුට පිරිසිදු බුද්ධ වචනය ලැබිලා ටික කාලයක් යනවා. කාලෙ ගියාට පස්සේ ටික කාලයකට පස්සේ මෙයා හපව් වැරදි මත ගොඩක් එක එකතු වෙලා අර ධර්මය අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. ඒතකොට තේරුම් ගන්න මේ ඔක්කොටම බලපාන්නේ මේ සංසාරේ අපි කරගත්ත කර්මයේ බලපානවා. ඒතකොට අනාත්මයි. මොකක්ද අනාත්මයි? වසඟී තියාගන්න බෑ. දැන් එතකොට අර මං කියවනේ සංසාරයේදී අපිට තියෙන කෙලෙස් gaduwak කියලා රෝගයක් තියෙන. මේකට දෙන ප්‍රතිකාරය බුදුරජාන් වහන්සේ මොකක්ද? සමතයත් විදර්ශනාව. එතකොට මේ යටතේ තමයි අපි ඉගෙන ගත්තේ අනුස්සති. එතකොට අපි ඉගෙනගෙන තියෙන අනුස්සති 6ක් විදිහටත් අපි මේ ඉගෙන ගන්න දේදී අනුස්සති 10ක් අපි ඉගෙන ගන්නවා. ඒකෙන් අපි එකක් ඉගෙන ගත්තා. අපි ඉගෙන ගත්තා දැනට කීපයක්ම නේ. පළවෙනි එක බුද්ධානුස්සතිය. ඒතර මේ තුල සමතේ හොඳට වැඩෙනවා. නුවණ තියෙන කෙනා විදර්ශනාවට සකස් කරගෙන හිත හොඳට දියුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ ධම්මානුස්සතිය. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා සංඝයාගේ ගුණ සිහිපත් කිරීම මත චිත්ත සමාධි වඩන ආකාරය. ආනිසංසේ භාවනාවනේ සංඝානුස්සතිය. ඊට පස්සේ තමන් ආරක්ෂා කරන සීලය මුල් කරගෙන සිත දියුණු කරන්න පුළුවන්. ඒක කුසලයන්නේ. කුසල අරමුණක සිත එකඟ කර ගැනීම චිත්ත සමාධිය කියලා කිව්වනේ. එතකොට සීලානුස්සතිය ඇසුරු කරගෙන තමන් පුරුදු කරන සීලය මෙනෙහි කිරීම තුළ සමාධිය වඩන විදිය. එකේ විපාක ආනිසංස. ඊට පස්සේ ඒ ඔස්සේ නුවණ තියෙන කෙනෙකුට විදර්ශනාව දියුණු කරගන්න පුළුවන්. ධ්‍යාන උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති. ඊට පස්සේ දේවතානුස්සතිය. දේවතානුස්සතිය කියන එකේදී ගොඩක් අය බයෙන් ඉන්නවා දේවතානුස්සතිය වඩන්නට. මෙතනදී දේවතානුස්සතියදී සිහිපත් කරන්නේ ආර්ය ශ්‍රාවකයෝ. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ බුදුරයන් වහන්සේ ගැන බලවත් විදිහට සද්ධා උපදවගෙන ස්ථාවර බවට පත් වෙච්ච සතර අපායට නොයන සියුම් වූ ප්‍රඥාවෙන් යුක්ත උත්තමයෝ. මනුස්ස ලෝකයේදී එක්තරා වැඩපිළිවෙලකින් තමන්ගේ සිත දියුණු කරපු ඇත්තෝ. ඒතර මේ දෙවියෝ මොනවද මනුස්ස ලෝකේ දියුණු කළේ? ඒ අංග තමන් උපදව ගන්නවා දෙවියන්ව සාක්ෂි කරගෙන. එතකොට මේ ඔස්සේ චිත්ත සමාධිය වඩන්න පුළුවන්. එහෙනම් අපිට පැහැදිලි ඒක පනවන්නේ ඒක අකුසල් නිසාද කුසල් නිසාද? කවුද දන්නේ? අපිද දන්නේ? බුදුරජාණන් වහන්සේද? බුදුරජාණන් වහන්සේ දන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දන්නා නිසායි අපිට මේක පනවන්නේ. එහෙනම් සත්වයාට හිත පිණිස පවතින දේත් අහිත පිණිස පවතින දේත් දන්නේ තථාගතයන් වහන්සේලයි. ඒකේ අඩු වැඩිකම් හදන්නට යන්න අපිට උවමනාවක් අපිට පුළුවන්කමක් නැහැ. සර්වඥතා ඥානයට අභියෝග කරන්නට යන්නු මේ ලෝකේ නුවණ නැත්තුමය නේද? ඒ නිසා ඒවයිද මේ ගොඩාක් අය තුළ අනවබෝධය ඇති වෙලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා අතරත් එහෙමයි, භික්ෂුණීන් වහන්සේලා අතර, ඒ කියන්නේ පැවිදි සමාජය තුළත්, උපාසක උපාසිකාවන් අතරත්. සමහර කියවන කරන පොත්වල පවා තියෙනවා එක. එයාලා දන්නේ ඒක තුළ මානිය වඩාගෙන තියෙනවා කියන එක. ඒක දකින්නේ ආයේක මොකද මේ සංසාරය යනවා නේද එහෙම එහෙම කියනවා මිස මේකෙන් කරන්නේ මොකක්ද කියලා දන්නේ. එක මගක් නිවන කරා යන්න තියෙන. ඒ ඉලක්කය දෙන්නේ එතනින්
සකදාගාමි අනාගාමි අරිහත් බව පිණිස යන්නයි. ඒ සඳහායි. එතකොට ඒ එක්තරා මගක් පෙන්වන්නේ ඉන්ද්‍රිය ධර්මයන් ආදී ධර්මතා දියුණු කරගෙන යන්නට. මේක නොදන්නාකම නිසයි ගොඩක් අය එහෙම කිව්වේ. දේවතානුස්සතිය අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඡාගානුස්සතිය, ඒ කියන්නේ දන් දීම ඇසුරු කරගෙන සිතේ සමාධිය වඩන ආකාරය, විසාකා වේවසි විදර්ශනා වඩලා තියෙනවා. චතුරාර්ය සත්‍ය විමසලා නිවන් මඟ උපද්දව ගන්නවා ඒ ඔස්සේ. එතකොට ඡාගානුස්සතිය අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මරණානුස්සතිය. එතකොට අප්‍රමාදී බව කියන්නේ කුසලයක්. මරණය සිහිපත් කරන්නාට අප්‍රමාදී බව ඇති වෙනවා. ඒ ඔස්සේ චිත්ත සමාධිය ඉපදව ගැනීමත් මරණානුස්සතියේ ආනිසංසත් බොහෝමයක් අපි ඉගෙන ගත්තා. පුංචි මේ ඕගොල්ලන්ට ලැබුණ දහම් පත්‍රිකා කීපෙකුත් වෙන වෙනම ඕවට. ඊට පස්සේ අද අපිට යෙදিলা තියෙන්නේ මොකක්ද? කායගත සතිය. එතන මේ කායගත සතිය කියන දේදී බුදුරජාණන් වහන්සේ මේ මම දැක්ක විශේෂ ආනිසංසයක් පෙන්වා දෙන්නේ. ගොඩාක් බලවත් දෙයක්. මොකද්ද? කායගත සතිය. එතකොට ඊට පස්සේ ආනාපාන සතිය ඊට පස්සේ තියෙනවා. ඊට පස්සේ මේ ආදී උපසමානුස්සති ආදී වශයෙන් තව අනුස්සති කීපයක් තියෙනවා. එතන මේ යම් කෙනෙක් මේ ඉගෙනගත් අනුස්සති අහලා එතනින් ඉවර කරන්නේ නැතුව ක්‍රමානුකූලව දියුණු කරගත්තොත්, මේ හොන්තට පුරුදු කරගත්තොත් එයාට ලොකු සුවයක් ඇති වෙනවා. අපි මතක තියාගන්න මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නේ අහල ඉවර කරන්නට නෙවෙයි කියන එක. මේ අහන ධර්මයේ තමන්ගේ ජීවිතේ පුරුදු කරගන්න ඕනේ සෝතාපත්ති අංග වැඩෙන විදිහට. ඒතර සෝතාපත්ති අංග වැඩිනවා කියලා කියන්නේ යා සංසාරින් ගැලවෙනවා කියන එක. ඒතර ශ්‍රාවකෙක් ක්‍රමානුකූලව මේක ලස්සනට පුරුදු කරගන්න ඕනේ. ක්‍රමානුකූලව පුරුදු කරගන්න ඕනේ. ඒතර ඒ විදිහට පුරුදු කරගන්න නම් තමන්ගේ හිත ඒ විදිහට පිහිටව ගන්න ඕනේ. හිත මොකද කරගන්න ඕනේ? ඒ විදිහට පිටව ගන්න ඕනේ. දැන් අපි අද මේ කායගත සතිය. දැන් අපිට පේනවා මේ අනුස්සති වල තියෙන්නේ නැවත නැවත ස්මරණය කිරීමක් තියෙන. දැන් බුදු ගුණ නැවත නැවත සිහිපත් කරන. එතකොට බුදු ගුණ හොඳට වැඩෙනවා. එතකොට ඒ ඔස්සේම සිත පිහිටනවා. චිත්ත සමාධිය ආදී ධර්මතා බලවත් පිහිටන්න ගන්නවා. එතකොට හොඳට නීවරණයටපත් වෙලා මේ ආදිවාසීන් හොඳට සමාධිය උපදිනු. ඒ ඔස්සේම යාට පුළුවන් ලෝකේ ඇත්ත දකින්න. එතකොට මේ අනුස්සතිය ඔස්සේ අපට පුළුවන්කම තියෙනවා ඒ විදිහට හිත මොනවා කරගන්නද? ඕ පුරුදු කරගන්න. එතකොට දැන් අපි කායගත සතිය මේ අද අපි ඉගෙන ගන්නේ. දැන් කායගත සතිය කියද්දි පින්නතුනි, දැන් ඔයාලා අපි ඉගෙන ගන්නවා සතර සතිපට්ඨානෙ මුලින්ම තියෙන මොකද්ද? කායානුපස්සනාව. ඊට පස්සේ තියෙනවා වේදනානුපස්සනාව. ඊට පස්සේ චිත්තානුපස්සනාව තියෙනවා, ධම්මානුපස්සනාව තියෙනවා. ඒතර මේවා පුරුදු කරගත යුතු ඒවා. ඒතර මේ කායගත සතියට අයිති භාවන අර කායානුපස්සනාවට අයිති කොටස්මයි තියෙන්නේ. ඊට මේ කායානුපස්සනාව කියන දෙයට අයිති මේ දේවල් කායගත සතියට අයිති දේවල් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වීමත් එක්කයි ලෝකයට උරුම වෙන්නේ. අන්‍ය තීර්ථක, ඒ කියන්නේ වෙනත් ආගම්වල මේවා ඉගෙනෙන්නේ නැත. මේවා ඉගෙනෙන්නේ නැහැ. මේවා ඉගෙන ගන්නටත් පුරුදු කර ගන්නටත් ලැබෙන්නේ බුද්ධ ශාසනික පමණයි. ඒක මේක විශේෂ දායාදයක් බෞද්ධයන්ට. එතකොට වෙනත් ආගම් වල පින්වතුනි භාවනා නැහැ. කොපියක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ওই බුද්ධානුස්සතිය අනුව මේව අහලා ඉවරලා යාලත්
මේ භාවනා කියලා දෙයියු ගැන හිත හිතින් එකක් හදාගෙන. ඒව තුළ මෝහය වැඩෙනවා, කෙලෙස් වැඩෙනවා. මේ කියා දෙන දේවල් තුළ කෙලෙස් නැති වෙනවා. එයාලා ඉවුව දන්නේ නෑනේ. එතකොට දැන් අර තරඟකාරීත්වයට වගේ හදාගන්න එකක් තියෙනවා. නැත්තම් යෝග ක්‍රම ටිකක් තියෙනවා. දැන් මම දැක්ක පල්ලියක එක තැනක යෝග දාලා. ඇයි භාවනා කියක යද්දි මේ පැත්තට මොකක් හරි හදාගන්න ඕනේ නිසා. එතකොට කාලයක් යද්දි මේවත් විකෘති වෙලා යාවි. එතකොට මේ අපිට මේ බෞද්ධ වෙච්ච අපිට බුද්ධ ශාසනය නිසා ලැබිච්ච දේ පින්නතුනි සිතා ගන්න බෑ. කවදාවත් මේවා ඔක්කොම ආගම් එකයි කියලා සමාන කරන්ට යන්න හොඳ නේ. ඒක අපරාධයක්, ලොකු අකුසලයක්. බුදුරජාණන් වහන්සේත් ඒ අසාමාන්‍ය ඥානෙන් ලෝකේ දැකපු දේ ධර්මයේ වශයෙන් ඉදිරිපත් කරන මේ ධර්මයේ මේ පෘථග්ජන දේවල් එක්ක සමාන කරන්ට යෑම. එහෙමනම් දැන් අපි ඉගෙන ගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අනුස්සතිවල පින්වතුනි ඊට පස්සේ අපි ඊළඟ සතිය ඊළඟ මාසෙ ඉගෙන ගන්න තියෙන්නේ ආනාපාන සතිය. ඒකට මේ අනුස්සති යටතේ වර්ග කරද්දී ආනාපාන සතිය වෙනම දක්වනවා. දැන් කායානුපස්සනාවට ආනාපාන සතිය අයිතිද නැද්ද? අයිති එකක්. නමුත් මෙහිදී ඒක වෙනම කාරණයක් විදිහට පෙන්වා දෙනවා. එතකොට සම්පජානි ඉරියාපත නවසීවිතක ධාතු මනසිකාරණේ. ඉතින් මේවා තුළ මේ විදර්ශනාව නවසීවිතකේ තුළ පිළිකුලේ ආදීනවේ මතු කර පෙන්වීමක් තියෙනවා. එතන අනාත්මි බලවත්ව වැඩෙනු. නමුත් මෙහිදී අපි විශේෂයෙන් කතා කරන්නේ කායගත සතියේදී පිළිකුල අරමුණු කරගෙන. කුමක් අරමුණු කරගෙනද? පිළිකුල් භාවනාව අරමුණු කරගෙන. එතකොට අපි හොඳට දැනගත යුතු දෙයක් තමයි අපි පිළිකුල් භාවනාව කරනවා තමයි ප්‍රශ්නේ හරියට කරනවද කියන එක. එතකොට මේ පිළිකුල කියන දේ ඒ කරුණ වඩද්දී හරියට දැනගෙන පිළිවෙලකට වඩන්න පුළුවන් වුණොත් ඒක අපිට ලාභයක්. ඒක කොහොම එකක්ද? අපිට ලාභයක්. විශේෂයෙන්ම මේ භාවනාවේ ආනිසංස 10ක් විශේෂයෙන් පෙන්නනවා. අවසානයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන විශේෂ කරුණු ටිකක් තියෙනවා මේ කායගත සතියේදී විශේෂ කරුණු ටිකක් කියලා දෙනවා. ඊට පස්සේ මජ්ක්‍ධිම නිකායේ 3 කායගත සතිය නැමැති සූත්‍ර දේශනාවකුත් තියෙනවා. එතකොට එදා භික්ෂූන් වහන්සේලා කතා කරලා මේ ගැන දැන් මේ වගේ එකතු වෙච්ච වෙලාවේ භික්ෂුන් වහන්සේලා කියනවා මේ බුදුරජාණන් වහන්සේ පනවා වදාළ මේ කායගත සතිය පුරුදු කරගන්න කියපු මේ කායගත සතිය හරි ආශ්චර්යයි. මෙහෙම කතා කරනවා. එතකොට ඔතෙන්ට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අහනවා, මහණෙනි මොනවද ඔබ කතා කර කර හිටියේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණා ගැන තමයි අපි කතා කළේ කිව්වා. ඊට පස්සේනේ බුදුරජාණන් වහන්සේ ලස්සන විස්තරයක් කියන්නේ. විස්තරයක් කියනවා. එතනදී ආනාපාන සතිය ගැන කියලා ඊට පස්සේ කියනවා ඒක ඒ විදිහට හොඳට දියුණු කරගත්තොත් කුසලයේ තියෙන අකමැත්ත දුර වෙලා කුසලයට කැමැත්ත උපදිනවා. ගිහි ජීවිතයක තියෙන පංචකාම අරුමුණු ආදී දේ කෙරෙහි හිත යන ස්වභාවය මොකද වෙන්නේ? නැති වෙලා යනවා කියලා. හොඳට මේ තුල හිත පිහිටනවා කියලා විස්තර කරනවා. පස්සේ ඉරියාපතේ ගැන කියනවා. ඉරියව් පවත්වන ප්‍රධාන ආකාර 4ක් තියෙනවා. දැන් ඔබ ඉන්නේ එක ඉරියව්වක. මොකද්ද ඒ? වාඩි වෙලා ඉන්න. තව ඉරියව්වක් තියෙනවා. හිටගෙන. තව ඉරියව්වක් තියෙනවා. ඇවිදින එක. තව එකක් තියෙනවා. දැන් ඕගොල්ලෝ වාඩි වෙද්දී ඒක චේතනාව පහල කරලා කරපු දෙයක්ද නැද්ද? කී දිනෙකටද මතක හොඳ සිහිනුවණින් මන් දැන් වාඩි වෙන්න යන්නේ, දැන් වාඩි වෙනවා කියලා හිතලා වාඩි වෙච්ච අය ඉන්නවද හොඳට සිහිනුවණින්? මතක නෑ නේද? එහෙම වාඩි වුණා නම් ඔබට මතක් වෙනවා. දනිස්ස නම්ප විදිය, ඊට පස්සේ වාඩි වුණ ඉරියව්ව, මේ ඔක්කොම සිහිය පිහිටනවා. එහෙම කිසි කෙනෙක් මම හිතන්නේ නේද? එතකොට නැගිටිද්දි
ඕ ඒ ඉරියව් පවත්වද්දී යා හොන්තට දැනගෙන කරන්නේ. එතකොට මේ ඒ මගවල් ඉරියව් පවත්වන්නේ හොන්තට සිහිය තියෙනවා. එතකොට එතන සිහිය වැඩෙනවනේ. දැන් සතිපට්ඨානිය කියලා කියන්නේ සතියේ පිහිටවීම මනාකොට. සතියෙන් කරන්නේ හොඳ සිහියෙන් ඒ ඉරියව්ව දැනගන්නවනේ. අනිත්‍ය වෙච්ච, වෙනස් වෙන, අනාත්ම වෙච්ච ඉරියව්ව දැනගන්න හේතුගින් හටගත්තු. එතකොට එයා ඒ විදිහට සිහිය පිහිටවනවා හේතුගින් සකස් වෙච්ච මීරියව් ගැන. එහෙනම් ඒ සතිය තුළ දැන් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ පහේම ප්‍රඥාව වැඩෙනවා කියන්නේ. නමුත් ඒවයේ තියෙන විශේෂතා අනුව, ඒ කියන්නේ අධිපති බව අනුව මේවා වෙනස් කිරීම කරන දැන් ශ්‍රද්ධාව කියන කුසලයේ අධිපති බව නිසා. නමුත් ශ්‍රද්ධාව තුලත් මොනවද වෙන්නේ? ප්‍රඥාව වැඩෙනවා. මෙහෙම විස්තර කරනවා කච්චාන මහරහතන් වහන්සේ. එතකොට මේ සතිය කියන දේ හැම වෙලෙකම තිබිය යුතු දෙයක්. පින්වතුනි, මේ විදිහට මේ භාවනා පුරුදු කරගත යුතුයි. දැන් අද මේ ඉගෙන ගන්න කාරණා ටික හොඳට හිතේ තියාගන්න. පින්වතුනි, මේ කායගත සතියේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා අංගුත්තර නිකායේ යම් කෙනෙක් මේ කායන් පස්සේ කායගත සති යම් කෙනෙක් පරිභෝග කළේ නැත, කියන්නේ පුරුදු කරගත්තේ නැත්නම් අමෘතේ පරිභෝග කළේ ඉන්නේ නැත කියේ. කවුරු හරි මේ කායගත සතිය පිරිහියෝ ගත්තා නම් යන් නිවන අමෘතේ පිරිහියෝ ගත්තා කියනවා. යම් කෙනෙක් මේ කායගත සතිය උපදවා ගත්තා නම් එයා අමෘතේ උපදවා ගත්තා කියනවා. මේ විදිහට පුදුම ලස්සන විදිහට එක දිගට කකු කියනවා. ආනිසංස කතා කරද්දී අපි ඒක ටිකක් කතා කරමු. හොඳයි පින්වතුනි. දැන් අපි හැම දිනෙකටම රූපයක් තියෙනවා. ඒ වගේම තමයි බාහිරත් රූප තියෙනවා. මෙන්න මේ රූපයට සත්වයාගේ හිත බැඳිලා තියෙනවා. මේ සත්වයා මේ රූපෙට බැඳිලා තියෙන්නේ කොහොමද? මම, මගේ, මගේ ආත්මය කියලා. ඒදීම තමයි අපි මේ විවිධ නම් ගොත් වලින් අපි හැඳින්වුවාම ඒ නමිනුත් අපි මොකද කරන්නේ? මම කියන්නේ අසවලා කියන නමින් අපි පුද්ගල හැඟීමකින් මේ රූපේ අල්ලන් ඉන්නවා. එතකොට මේ රූපයට සත්වයා බැඳිලා ඉන්නවා. මෙන්න මේ රූපය ගැන බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා. කොහොමද මේ රූපය ගැන තියෙන අනවබෝධය නැති වෙන විදිහට? ඒ කාලේ හිටිය හරි ප්‍රඥාවන්ත අය, මට එක තැනක මතකයි, එක භික්ෂුවක් හරි එක ගිහි කෙනෙක් හරි භික්ෂුවක් වෙන්න ඇති. දැන් ගිහි කෙනෙක් වෙන්න ඇති මට මතක. දැන් හාමුදුරු කෙනෙක් ඉන්නෝ කුටියක, මෙයා ඉස්සරහින් යනවා. යද්දි කියනවා මේ රූපය ඔබේ නොවේ, මේ රූපය ඔබේ නොවේ, මේ රූපය අත්හරින්න කියන මේ චුට්ටහන් මෙයාට හිතට යන. මං හිතන්නේ කාරණේ ඔස්සේම මෙයාගේ හිත පිහිටන්න ගත්තා. පස්සේ මහණ වෙනවා වෙන්ට උනේ, ඊට පස්සේ ඒ ඔස්සේ අරහත්ත්වයටපත් වෙනවා. එදා අපි වචන මාර්ථේ ඔස්සේ තමන්ගේ හිත දියුණු කරපු විදිය බලන්නකො. අපි කොච්චර අහලා ඇද්ද නේ? සංයුත්තනිකාය තුනේ කන්ද සංයුත්තේ සලායතන සංයුත්තේ දිගටම කියන බුදුරජාණන් වහන්සේ මොකද්ද? මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, මාන්නේ ඔය රූපය අත්හරින්න කියන මේ ඇස අත්හරින්න, එහෙම කියනෝ නේද? කොච්චර හමුවද, කොච්චර අහනවද? අපේ වැඩුන්නේ
තව කෙනෙක් ඉන්නවයි පුංචි කාරණේ අසුරු කරගෙන මොකද වෙන්නේ ටග් ගාලා සිත වැඩෙනවා ඉර එළිය වැටෙද්දි මලක් පූදිනවා වගේ දැන් එතකොට මෙන්න මේ රූපය තමයි මේ රූපය ගැන තමයි නුවණින් බලන්නේ බෙදා වෙන් කරලා බලන්න තියෙන්නේ මේ කායගත සතිය ඔස්සේ අපි අධිගෙන ගන්නේ විශේෂයෙන් ඉගෙන ගන්නේ පිළිකුල ගැන මුලින්ම පින්නතුනේ මේ භාවනාව පුරුදු කරගද්දී මුලින්ම අපි කළ යුතු දෙයක් තමයි පින්නතුනේ ඒ තමයි අපි හොඳට පුරුදු කරගත යුතු දෙයක් තමයි මේ භාවනාව වචනෙන් හොඳට පුරුදු කරගන්න ඕනේ මොකක්ද කරගන්න ඕනේ වචනේ මම මේවට හේතු කියා දෙන්නම් මුලින්ම භාවනාවක් දියුණු කරගද්දී මොකද්ද කරන්න ඕනේද වචනේ ඉස්සර ලංකාවේ ඔය අනුරාධපුර යුගයේ ඈත අතීත යුගවල මුලින්ම කරන දෙයක් තමයි මේ ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේලා වැඩියත් ඒ කියන්නේ ත්‍රිපිටකේම කටපාඩම් හාමුදුරුවෝ වැඩියත් ආවට පස්සේ ඒගොල්ලන්ටත් මොකද කරන්නේ මේ භාවනාව සමහර වෙලාවට වචනියෙන් පුරුදු කරගන්න කියලා දීලා තියෙනවා මාස ගණන අපිනම් මේවා මේ පාඩම් කරලා මේ මෙහෙම කරලා හරියනවද ඉවර කරනවනේ නමුත් ඒ කාලේ පුරුදු කරලා තියෙනවා ඔගොල්ලෝ දන්නේ ඇති බුද්ධ දේශන ඉගෙන ගද්දි සමහර තැන්වල බණවලටත් අහලා ඇති හාමුදුරුවෝ කියනවා අසවල් භික්ෂුව දැන් මහානකමට ආවහම ඒ පැවිදි කරන නායක සන්නද මේ කෙස් ටික බාලා අතට දෙනවා මහානක රද්දී අපිටත් කියන්නේ කේසා ලෝමා නඛ දන්තා තචු තචු කියලා අපු ආපස්සට කියනෝ නේද මෙහෙම කරනවා මේ කෙස් ටික දුන්නාම කෙස් ටික අතේ තියාගෙන අර කියන පිළිපුල් මානසිකාර්යය මෙනෙහි කරලා තියෙනවා කෙස් බාලි ඉවර වෙද්දී රහතන් වහන්සේ නමක් කොහොම දියුණු කිරිල්ලක්ද නීවරණ නැහැ සංවරී පිහිටලා ඒ ඔස්සේ සමාධිය වැඩිලා ප්‍රඥාව වැඩිලා අරහත්වයට පත් වෙලා 이르දි බල සහිතව ඒ තරම් හාස්කමක් තියෙනවා මොනවෙන්ද මේ කායගත සතිය ඒ තරම් හාස්කමක් තියෙනවා ඒ තරම් හාස්කමක් තියෙනවා දැන් එතකොට මුලින්ම එදා මෙහෙම එන ආදුනිකයට මුලින්ම කියන දෙයක් තමයි මොකක්ද හොඳට වචනේ මේ පිළිකුල්ට අයිති කොටස් ටික මොනවා කරගන්නද? කටපාඩම් කරගන්න. කවි කටපාඩම් කළේ. නේද? ඉස්කෝලේ යන කාලේ පාඩම් කළේ. කොහොමද යා කරන්නේ? යා හොඳට මේක කරන්නේ පාඩම් කරද්දි පින්නතුනි වචනෙන් කරද්දි සිහියෙන් කරන්නේ. කොහොමද කරන්නේ? සිහියෙන්. අපි ඉතිපිසෝ ගාතාව කියලා ඉතිපිසෝ භගවා කියගෙන යනවා. බුද්ධෝ භගවාති කියලා ඉවර වෙනවා මතකයි. මැද කිව්වද නැද්ද කියලා? පිරිත් කියාගෙන යනවා පිරිත් අවසන් වෙලා අන්තිම පදේ මතකයි මැදදි කියුවා වෙන්න ඇති කියලා අපිට හිතෙන්නේ. ඔහි කියවන් ගියා. මොකද්ද නැත්ති? එහෙනම් මතක තියාගන්න මෙහෙම එකක් හිතේ තියෙනවා. ටේප් එක රෙකෝඩ් කරාම රෙකෝඩ් එක යනවා. අපි කනින් අහලා වචනින් පුරුදු කරගත්ත එකත් හිතේ ටේප් එක වගේ තියෙනවා. අනදින්න විතරයි ඕනේ ආ කර්ණීමෙත් සූත්‍රය කියන්න ඕනේ ඉතිපිසෝ ගාතාව කියන්න ඕනේ කියලා කියන්න කිව්වහම විධානය ආවම හිතේ ටේප් එක යනවා ඉවර වෙනවා මොනවද කිව්වේ කියුණාද නැද්ද කියලා මතක නැහැ එහෙනම් මතක තියාගන්න මොකක්ද එතන නැත්ති සිහිය නැහැ එතකොට මේ හිතේ ওই විදිහට රෙකෝඩ් වගේ හිටපු ඒවා තමයි අපේ සමහර පුරුදු අපේ ජීවිතේ පුරුදු තියෙනවා මේ පුරුදු වෙනස් කරන්න හරි අමාරුයි වෙනස් කරන්න සිහි උපද්ද උපද්දවල පුරුදු කරගන්න ඕනේ
දැන් එහෙමනම් මේ වචනින් පුරුදු කරගන්නේ කොහොමද? අත්ති ඉමස්මින් කායි. අත්ති කියන්නේ තියෙනවා කියන එකයි. ඉමස්මින් කායි මේ ශරීරයේ තියෙනවා. මොනවද තියෙන්නේ? හොඳට මතක තියාගන්න ඕනේ මේවා පිළිවෙලට මතක තියාගන්න. මොකද්ද? කේසා, කේස්, ලොම්, ඊට පස්සේ නිය, ඊට පස්සේ දත්, සම, මස්, නහර, ඇටකටු, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, මියාදි වශයෙන් මොකද වෙන්නේ? කොටස් 32ක් ගැන අපි කතා කරනවා. එතකොට පින්වතුනි මෙන්න මේ කොටස් 32 එදා කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්ඛං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං ආදි වශයෙන් මොකද වෙන්නේ? පාඩම් කරලා තියෙනවා. අර අපේ වැගිරෙන දේවල් තියෙන පිළිකුල් ශරීරේ පිත්තං සෙම කියලා අපි කියන්නේ. පිත්ත සෙම සැරව කියලා පාඩම් කරලා තියෙනවා. ඒ පාඩම් කෙරිල්ලේදී අපිට දෙපාරෙන් මේක ඉවර කරන්න පුළුවන්. සමහර අය මෙච්චර ත්‍රිපිටක ධාරි භික්ෂුන් වහන්සේලා මාස ගණන් ගත්තේ මේකට. හොඳ සිහියෙන් සජ්ජායනා කරන අතරෙම මෙන්න මෙහෙමත් පාඩම් කරලා තියෙනවා. කොහොමද? දැන් කෙස් ලොම් නිය දත් සම, ඊට පස්සේ සම දත් නිය ලොම් කෙස්, තේරුණ නේද කියදෙනක? ඊට පස්සේ අහපව පාඩම් කරලා තියෙන කෙස් ලොම් නිය දත් සම මස් නහාරු නහාර ඇටකටු ඇටමිදුළු ඊට පස්සේ වකුගඩු ඊට පස්සේ වකුගඩු ඇටකටු මෙහෙම විදිහට ආපස්සට මුලට මේ විදිහට මුල ඉඳන් අගට අග ඉඳන් මුලට සිහිපත් වචනින් පුරුදු කරලා තියෙනවා. දැන් මේ විදිහට හොඳට වචනින් පුරුදු කරගත්තට පස්සේ ඊට පස්සේ ආ තව එකක් පුරුදු කරගන්න ඕනේ. මේ බාහන පිළිකුල කොච්චර ශිෂ්‍යෙක්ට හොඳට පුරුදු කරවල තියෙනවද කියන එක. මේ විදිහට හොඳට දරාගත්තට පස්සේ එයාට අවවාද කරනවා මනසිනුත් ඒක කරන්න. ඉස්සෙල්ලා කොහොමද කළේ? වචනේ. දැන් වචනින් පිට කරන්නේ නැහැ. දැස් පියාගෙන නිහඬව හොඳට සිහිය පිහිටවලා මානසිකාරිය යොමු කරනවා. මේ කයි පිළිකුල්ලු කෙස් ලොම් නිය දත් තියෙනවා කියලා මුල ඉඳන් අගට අග ඉඳන් මුලට. අර දැන් මං කියා දීපු ක්‍රමයට මෙන්න මේ විදිහට මනසින් නැවත 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 මෙනෙහි කරද්දී මොකද වෙන්නේ? ඒක හොඳට හිතේ පිහිටනවා. දැන් වචනිනුනුත් පිහිටියා, සිතිනුත් පිහිටියා. දැන් මේක මොකද වෙන්නේ? හිත අභ්‍යන්තරේ හොඳට පැලපදියම් වෙනවා. මොනවද වෙන්නේ? මේ භාණ්ඩ භාවනාව කොච්චර හොඳට පුරුදු කරලාද? කොච්චර පුරුදු කරන ක්‍රමේ? මේ විදිහට මේ හැකියාව හදාගන්න කියන්නේ මේ කෞශල්‍ය, මේ හැකියාව මොකද කරන්නේ? හොඳට වඩන්න කියලා. ඊට පස්සේ මෙයාට තියෙනවා තව දෙයක් කරන්න. දැන් වචනින් පුරුදු කරගත්තා, මනසිනුත් හුරු වුණා. දැන් මේ පිළිකුල් මේ ගැන තියෙන මේ කේසාලෝමා කියන කොටස අරගෙන ලියාගෙන හරි මේ විදිහට මතක තියාගන්න. ඊළඟ එකක් තමයි යා මේකේ හොඳට ඒ සටහන කොච්චර හොඳට ගත්තද කියනවනම් අර ශිෂ්‍යාව හුරු කරානද කියනවනම් එකක් වන්නතු. ඒ කියන්නේ මේ දැන් අපි හිතමුකෝ මේ කෙස් වල, ලොම් වල, නියපුතු වල වර්ණ වශයෙන් අරන් තියෙන. ඇයි ඒ? දැන් අපි දැන් ඒ කාලේ දැන් කෙස් ටික කපල කොහොමද දීලා තියෙන්නේ? අතට දිනුවනේ. දකින්නවද නැද්ද? ඒක දිහා බලන් ඉන්න කියලා කියන්නේ. දැන් බලාගෙන ඉද්දි මේ කෙස් වල වර්ණ ස්වභාවය ගන්නවා. දැන් සමහර කෙනෙක් ගත්තාම කෙස් වල වර්ණේ සුදු පාටයි. සමහර කෙනෙක් 40 50 වෙච්ච කෙනෙක් කෙස් ගත්තොත් කළුයි සුදුයි. තවත් වැඩි වියටපත් වෙච්ච කෙනෙක්ගේ කෙස් ගත්තොත් පැහැය වර්ණ තවත් වෙනස්ල සුදු පැහැයෙන් යුක්තයි. වෙන ජාතික කෙනෙකු ගත්තාම තඹ පහය මෙහිම යුක්තයි. එතකොට යා ඒ කෙස් ටික බල්ලා දැන් වචනින් පුරුදු කරලා හිතිනුත් පුරුදු කරලා දැන් මොකද?
අන්න වර්ණ විදිහට සටහන ගත්තා. කෙස් ගහක් උදුරලා ගත්තාම පොඩි අලගෙඩිය වගේ කෑල්ලක් නැද්ද කෙලවරි? සුදු පාට කුරුල්ල තියෙනවද නැද්ද? තියෙන. පැහැයේ වර්ණෙත් එක්ක ගත්තා. ඔන්න එකක්. දැන් බලන්න පිළිකුල පුරුදු කරගද්දි හොඳට මේක වඩන එකක් නේ හොඳට. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ කෙස් ගහේ දැන් වර්ණී ගත්තා වගේම හැඩයක් ගන්න ඕනේ. ඒ කියන්නේ කළු පැහැයෙන් මේ දිග හැඩයෙන් මෙන්න මේ විදිහට තියෙන කියලා මොකද වෙන්නේ? සටහන හොඳට ගන්න ඕනේ. දැන් සමහර කෙනෙකුට අක්මාව කිව්වහම ඒක කොයි වගේද? ඒකයි මම මේ පින්තූර ටික දාන්න කිව්වේ දාලානේ. නේද? ඊට පස්සේ බඩවැල. නේද? හිස් මොලේ. මේවා ගැන මොකද වෙන්නේ? යාට හරි අවබෝධයක් ඕන. පැහැය වර්ණ. දැන් කෙස් වලට වඩා බඩවැලේ පහය වෙනස් නැද්ද? අක්මාව පැහැය, හෘද මාංශි, වකුගඩුවේ පැහැය වෙනස්. එයා ඒව හොද්දට වින් කරලා ගන්න ඕනේ. දැන් බාණ්ඩ අත්ති ඉමස්මින් කායේ කේසා සිහිය පිහිටියා. පාට ඊට පස්සේ හැඩයත් එක්ක. කෙස් වලට වඩා වකුගඩුවේ හැඩය වෙනස් නැද්ද? මෙයා වෙන මඳුන ගන්න. දැක්කනේ වචනින් පාඩම් කරගන්න කියන ඒවායි වැදගත්කම. ඊට මානසින් වෙන වෙනම මෙනෙහි කරන්න කියන ඒවායි වැදගත්කම. ඊට පස්සේ යා මොකද කරන්නේ? මේකේ දිශාවයි පිහිටලා තියෙන පැත්ත අනුව, ඒ කියන්නේ නාභියෙන් ඉහළ කොටසද පහළ කොටසද, උඩද පහළද? උපරිමායිත්ස උඩ දිශාවේද හෙට්ටිම යට දිශාවේද? දැන් කෙස් තියෙන්නේ නාභියෙන් ඉහළ ලොම් ආදී. එතකොට මේවා දිශාව පිහිටලා තියෙන දිශාව. දැන් කෙස් කිව්වාම හිස මුදුනේ. හා. හොඳට දන්න. මේ විදිහට මෙයා මොකද කරන්නේ? මේකත් හොඳට ගන්නවා. දැන් බාන්න හරියට ඔය විද්‍යාව කරන ළමයි මොකද වෙන්නේ? අර සැකිල්ල ඇඳගෙන, ස්නායු ටික ඇඳගෙන, ඊට පස්සේ මේවා මේවා කියලා නම් තියාගෙන, හද මේ හාට් එකට එන නහර වැලේ මේ කපාට, අර අඩ සඳ කපාට, අරෝමියෝ කියලා ලියාගෙන හොඳට මතකෙට ගන්නෙද්ද? ඇයි විභාගෙ ලියන්නේ බෑ? එතකොට හැඩේ ලියන් අඳින්න වෙනවා සමහරට. ඒ කොයි විදිහටද කියන විදිහ. නැද්ද විභාගේ ප්‍රශ්න අහනවා මෙහෙම. කොහොම පිහිටිල්ලද? එතන මේ භාවනාව පුරුදු කරගද්දි නේ ඊට පස්සේ යා ඊට පස්සේ මොකද කරන්නේ? ඒ කියන්නේ දැන් උඩ දිශාවද යට දිශාවද වගේ බැලුවා වගේ පිහිටි ස්ථානයේ දැන් කෙස් ගත්තාම තියෙන්නේ හිස මුදුනි කොයි අතට විහිදිලාද? උඩු අතට විහිදිලා. ඒක හරියට ගන්න ඕන නිකන් කේස් ලෝම් නිය දත් සම්මස් කිව්වට ඔක ඉන්නේ නැහැ. මේකට කියන්නේ මොන භාවනාව කියලාද? පිළිකුල නම් කායගත සයි පිළිකුල නම් ඒ සංඥාවයි ඉන්න ඕනේ. කේස් ලෝම් කියන එක නෙමෙයි. කේස් ලෝම් කියද්දි අර පිළිකුල් සංඥාව එන්න ඕනේ යාට. ඒක නියා වඩන්නේ. ඒකයි වඩන්නේ. එතකොට එයා දකිනවා මේ හිස මුදුනේ හන්තට්ටුවක් තියෙන වර්ග අඩියක විතර නේද? ඒකේ හැදිච්ච ගස් වර්ගෙ උඩට විහිදිලා තියෙන උඩු අතට. පැහැය සුදුද කළුද ඔන්න තමන් දන්නවා. ඊට පස්සේ ඒකේ පිළිකුල් ස්වභාවය පිළිච්චුනොත් පුළුටු ගඳින් යුක්තයි. බතකට ආදී දියකට වැටුනොත් ඒකත් පිළිකුල් වශයෙන් මේ විදිහට යමෙනෙහි කරනවා. දැන් යා ඒ විදිහට මෙනෙහි කරද්දී පින්නතුන යාගේ හිත රාගයෙන් යටපත් වෙනවද? නෑ. පිහිටනවා. හොඳට පිහිටනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ විදිහට යා හොඳට ඒක විනිශ්චය කරගන්න. වකුගඩු කොහෙද තියෙන්නේ? හදවත කොහෙද තියෙන්නේ? නහරවැල්, අක්මාව මේ ඔක්කොම ලස්සනට යා දකින්න. හොඳට වින් කරගන්න.
ඊට පස්සේ යා දකින්න කොහොමද මේක කෙස් මේක ලොම් නොවි මේක ලොම් මේක කෙස් නොවි වේදා වෙන් කරලා හොඳට වෙන් කරගන්න. දැන් යාට හොඳට ඒක පිහිටලා අර ගහ දාන්න කෙනාට මොකද්ද කොළ අතු කඩා පාන්ට එපා කියන්නාසී. දැන් යා හොඳට මේ ශාරීරික කොටස් ටික දාන්න කවුරු හරි එවිල කිව්වොත් ඕක මේ හදවත නෙමෙයි ආත්මාව කියනවා. එයා වරවට්ටන එහෙම ගන්නෙ නෑ. නමුත් මම මේකෙන් කිවි යාර පුරුදු කරන කෙනා කොච්චර හොඳට පුරුදු කරලාද ඉස්සර. මම මේ කිවි ඒ කාලේ මිනිස්සු මේව පුරුදු කරපු විදිහ භික්ෂුන් වහන්සේලා ගිහි අය. ඊට පස්සේ දැන් මේ ටික ඉගෙන ගත්තට පස්සේ දැන් මේ කොටස් 32 මොකද වෙන්නේ? මෙයාට හොඳට හොඳට නිච්චි හොඳට තියෙන. ඊට පස්සේ එයායි භාවනාව වඩද්දි භාවනාව වඩද්දි වඩන ක්‍රමයේදී යා සැලකිලිමත් විය යුතුයි. මොකකටද සැලකිලිමත් වන්න ඕනේ? වඩන ක්‍රමයේදී. වඩන ක්‍රමයේදී. දැන් ඔන්න මේවා මතක තියාගන්න. ගොඩාක් අය භාවනා කළාට පින්වතුනි සමහර අය මෙව දන්නේ නැහැ. මෙව දන්නේ නැහැ. ඒ තමයි මේ භාවනාව දැන් මේ විදිහට වචනින් හිතින් ඊට පස්සේ වර්ණ හැඩේ පිහිටි ස්ථාන මේ විදිහට හොඳට දැනගත්තට පස්සේ එයා භාවනාවට වාඩි වෙනවා. දැන් හොඳට එරමිනිය ගොතාගෙන අත් දෙක තියාගෙන දෑස් පියාගෙන හුදකලා ස්ථානික බාධා නැති තැනක කාල වේලාව ඇති කරගෙන දැන් වාඩි වුණා. වාඩි වෙලා මේ කායගත සතියටයි මේ පිළිකුලයා හිත පිහිටද්දී එයා මොකද කරන්න ඕනේ? ඒක මෙනෙහි කරද්දි පින්වතුනි පිළිවෙලට මෙනෙහි කළ යුතුය. ඒ කියන්නේ මොකක්ද? අනුපුබ්බතු අනුපිළිවෙලි කෙස්. ඊට පස්සේ දද්ද ලෝම්. ඊට පස්සේ හමද නියපොතු කෙස් ලෝම් නිය දත් සම් පිළිවෙලට. ඉනිමගේ යද්දි පඩිපෙළ යද්දි එක පඩි පඩිපෙළවල් දෙකක් කරලා ඊළඟකට කකුල් තියෙනවා. වැඩි දුර යන්න හම්බෙන්නේ ආන් ඒ වගේ තමයි. භාවනාව කරා යනවා මතක් කරන ඊළඟට ලොම්ද නියපොතුද වැඩින්නේ වැඩින්නේ නෑ. එයා මේ මානසිකාරය තුල කල්පනා කර කර ඉන්නවා. ඒකටයි අර වචනින් මානසිකාරින් හොඳට මුලින් හදාගත්තේ. ටේප් එක යනවා වගේ එකම දේ ලස්සනට යනවා. පිළිවෙලට කරන්නේ කෙස් ලොම් නියපොතු දත් හම එහෙම පිළිවෙලට මෙනෙහි කරනවා. නාති සිහිගතු. එයා ඊළඟ කාරණේ තමයි ඒ මෙනෙහි කරන දේ පින්නතුනි වේගෙන් මෙනෙහි කරන්නේ. කොහොමද මෙනෙහි කරන්නේ ඇත්තේ? දැන් අපේ අය දැන් ගොඩාක් ජීවිතේ ගොඩාක් කතා කරනනේ හැමදේම කාර්යබහුලයි ෂණික ෂණික කෑම නේ කින ෂණික නූඩ්ලස් නේ. බණ වුණත් විනාඩි 5 10 වා තියෙනවනේ හාමුදුනි. හරි දැන් බිසි වාහනේ යද්දි පොඩ්ඩක් එහෙම තියෙනවනම් තමයි හොඳ. පැය එකමාර කොහොමද හාමුදුරු? භාණ්ඩ මේකටත් එයාලා හොයන්නේ ෂණිකේවා. ෂණික සෝතාපන්න වීන් තියෙනවද? එහෙම බෑ පින්නතුනි. ඒතකොට මේ වැරදි මනස අත්හැරගන්න. අපිත් පොඩ්ඩක් භාවනා කරන්න ඕනේ. විනාඩියක් හරි භාවනා කරනවා කියලා භාවනා කරනවා කියලා වාඩි වෙලා මාගේ ස්වාමි බුදුරණන් අරහන් වහන්සේ සම්මා සම්බුද්ධ විජ්ජාසන සුගතයි ලෝකවිදු කිව ගියා. එහෙම බෑ පින්නතුනි. මේ වඩන්නේ සිත. සිතට හසු නොවි සිත ගැන හොඳ සිහියෙන් කළ යුතු දෙයක්. අන්න පිළිවලින් මෙනෙහි කරන්නට විදිහට අර හොඳට හුරුව තියෙන්නත් ඕනේ. වේගවත්ව සිහි මොකද කරන්න ඕනේ? වේගින් කරන්ට යන්නත් එපා. මගක් යද්දි මහන්සි හති දාන්නේ හයියෙන් දුවන කෙනාට වැඩි දුරක් දුවන්න බෑනේ. මැරතන් දුවනවා නම් කොහොමද දුවන්නේ? දුර දුවනවා නම් මීටර් 100 දුවන වගේ එක පිම්මේ පටන් ගත්ත කෙනා මොකද වෙන්නේ? එහෙම ගත්තොත් මගදී ඔන්න ගහක් යට එයා ඇදගෙන වැටිලා.
ඒ මැරතන් දුවන කෙනා දුර දුවන කෙනා පටන් ගන්නෙත් ඒක වේගී. කිලෝමීටර් 20 ගියත් එයා ඒ වේගීමයි. අවසන් කරද්දී තමයි පොඩ්ඩක් වේගෙ වැඩි වෙන්නේ. බැලුවාම එකාකාරී බව කියනවා. අන්නේ වගේ පින්වතුනි වේගය කියන එකේදී අධිවික වේගයෙන් භාවනා මනසිකාරය කරන්නේ මතක තියාගන්න මොන භාවනාවෙත්. ඊළඟ එක එහෙම කියන වෙලාව හිමින් කරන්නේත් නැහැ. හිමින් කරන්නේ කිව්වේ කේස්. ඊට පස්සේ ලෝන්. ඊට පස්සේ අනියපොතවා. මොකද වෙන්නේ හිම වුණොත් එහෙම? හිත හැකිලෙනවා. මොකද වෙන්නේ? හැකිලෙනවා. නිදිමත ආදී දේ මොකද වෙන්නේ? බලවත් වෙනවා. එතකොට ගොඩක් හිමින් භාවනා මානසිකාරය කරන්නෙත් නැහැ. ඒතර බාන්න මේ රිද්මයක් තියෙනවනේ. ඒක හුරු වෙන්න ඕනේ. අලසකමටත් නොයන විදියට, වේගවතුත් නොවන විදියට හොඳට සිහිය පිහිටව ගන්න. අපි ඉස්සර පන්තිවල ඉද්දි ඉස්කෝලේ ගුරුවරයා නෝට් එක දෙනවා. කියාගෙන යනවා. පාඩම විස්තර කරද්දි වේගින් කියලා ඉවර කරනවා. අපිට මුලත් මතක නැහැ, අගත් මතක නැහැ, මැද මතකත් නැහැ. එහෙම වුණාද නැද්ද? සිහිය පිහිටන්නේ. ඒකයි කියන්නේ ඕනෑවට වැඩිය වේගිනුත් නෙමේ, හිමිනුත් නෙමේ භාවනා මානසිකාරය කරද්දි කරන්නේ. ඒක තමන් සකස් කරගන්න. ඊළඟ එක තමයි ඒ කිනා ඒ භාවනාව කරද්දි ඊළඟට බලපාන දෙයක් තමයි හිතේ අර භාවනා අරමුණින් බහැරට එකකේවට විසිරී යාම. මේකෙන් හිත වළක්ව ගන්න ඕනේ. දැන් සමහර කෙනෙකුට කේස් ගැන මෙනෙහි කරද්දී මතක් වෙන්නේ පිත හරි මූත්‍රා හරි. ඒ ගැන මෙනෙහි කරද්දී හිත ඇවිල්ලා හපෝ ලොම් වල පිහිටලා. දැන් එක එක පැති වලට යනවා. මේක යාට බාධාවක් වෙන්නටත් ඉඩ. එතකොට යා දක්ෂ වෙන්න උනේ කොහොමද? අතුරු යනවා වගේ. කොහොමද? ඈ අතුරු කියන එක දන්නව නේද? දැන් රාමදිද්දි අර ගස් දෙකක් අතර මොකද තියෙන්නේ? ලනු දාලා තියෙනවා. ඒ අතුරු යන කෙනා මොකද කරන්නේ? දැන් බොහොම කල්පනාවෙන් යන්නේ. ඔබට යන්න පුළුවන් වෙයිද? බෑ. එතකොට මේ අතුරු යන කෙනා වටපිට බල බල කැරකි කැරකි යන්න පුළුවන්ද? බෑ. ඒ වගේ තමයි මේ දීදිත්. අපේ භාවනා ගොඩක් ඒවා ආනාපාන සති නාහිතයි සිහිය පිටවන්නේ gedara ගිහිල්ලයි ඔන්න ඇවිල්ලා හිත gedara ගිහිල්ලා වෙන වෙන දේවල් මෙනෙහි වෙලා ආනාපාන සතිය වඩන්නේ මේක හරියන්නේ අද වැඩින්නේ පිළිකුලට පැනලා පිළිකුල ටිකක් කරනවා මේක හරියන්නේ ධාතු මනසිකාරය කරන්ට උනේ මේක අද හරියන්නේ නැද්ද කොහෙද මෛත්‍රී භාවනාව කරන්ට උනේ මෙන්න භාවනාවේදී අර සත්‍තිපට්ඨාන්ටයි ති ඔක්කොම කරලි ඉවරයි පැයේදී ඇයි ඒ හැම එකටම පැනලා හාමුදුරනේ මගේ හිත පිහිටන්නේ නෑනි කියනවා. එහෙනම් යා මුලින්ම අඳුර ගන්න ඕනේ ඊතර මොකද්ද තියෙන්නේ? විසිරීම. මොකද්ද තියෙන්නේ? ඇයි එහෙක පිහිටන්න බැරි? හිත ඒ විදිහට කාලයක් භාවනාව තුල කරලා තියෙන ওই විදිහට. ඒ විදිහට කරපු කෙනා පුළුවන් එක භාවනාවක් පැයක් කරන්න පුළුවන්. ඔහොම අත්ින් අත්තර පැනපු අයට මම කියන්නේ පුළුවන් නම් කරන්න. කරන්න බෑ ඒ අයට. අහපව යනවා හිත ආස අරකට පයින්නෝ මේකට පයින්නෝ කරගන්න බෑ. එහෙනම් එයා දක්ෂ වෙන්න ඕනේ හොඳට අදිෂ්ඨාන කරගෙන මම පැය භාගේ මේ පිළිපුලේ හොඳට ඉන්නවා. මෙයා මේ අතුරු යද්දි හා පැත්තිනු තව කෙනෙක් ඉන්න එකම අතුරු අර පැත්තිනු මේ දැන් මොකද වෙන්නේ ලොකු අමාරුවක වැටෙන්න වෙනු. පින්වතුනි මේකට උපකාර වෙන්නේ මොකද්ද? සිහිය. දැන් මේ කියපු හැම දෙයකින්ම සිහියට ඉලක්ක කරලා නැද්ද? මේ කියපු විස්තර ඔක්කම තුල පුදුම සිහියක්. පුදුම විදියට සිහිය හදන්නේ. ඇයි මේක යන්න තියෙන්නේ ඒකේ? යන්න තියෙන්නේ එතන. ඊට පස්සේ මොකද වෙන්නේ? තව එකක් තමයි පින්වතුනි මේ පිළිකුල වඩද්දී දැන් ලෝක විවහාරයක් තියෙනවා. ඒ කියන්නේ සම්මුතියක් තියෙනවා නේ. දැන් මෙහෙම හිතන්නකො කියන එක. දැන් ඉස්සර කාලේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන්සේ පිළිකුල පනවනවා. එයාලගේ කර්මිකුත් තිබිලා තියෙනවා මං හිතන්නේ විපාකයක්. පිළිකුල පැනෙව්වා. මේ භික්ෂුන් පිළිකුල වඩනවා.
මෙයාල ඕන ඕන විදිහට එක එක විදිහට වඩලා වඩලා මොකද වෙන්නේ දැන් මෙයාලට ශාරීරිය ගැන මොකද වෙන්නේ දැන් අපිරියාවක් තියෙන සමහර අය කක්ක කරලා පිරිසිදු කරගන්නෙත් නැති තැනකට ආවා දැන් මේ බාණ්ඩ වැරදි ඒකයි මේක හරියට අපි දැනගන්නට ඕනේ පස්සේ මොකද අන්නේ මේ අතර මට මතකනේ මිගලන්ඩිකද මන්දා ඕ අර මාරයෙකුගේ බලපෑම මත ඇවිල්ලා කියනවනේ මේ දැන් සමහර පිළිකුල් වෙලා කියන මේ පිළිකුල් ජීවිතේ මේ නැති කරන්න කියලා කියනවා මෙයා කඩු අරන් කපාගෙන කපාගෙන ගිහිල්ලා බුදුරජාණන් සැහැල්ලන සංගයම මොකද තුනි වුණා වගේ කියනවා සිද්ධිය කියනවා පස්සේනි බුදුරජාණන් වහන්සේ එතනදී ආනාපාන සති පන මේක එතන තියෙන්නේ පින්නොතන පිළිකුලේ වැරද්ද නෙවෙයි ඒ අහගෙන හරි විදිහට නොකිරීමේ වරද්ද අදත් තියෙන්නේ ගුරුවරු කියා දෙන්නේ වෙන එකක් මෙයා ඉගෙනගෙන තියෙන වෙන එකක් අපි කිව්වේ වෙන එකක් ගිහින් කියලා තියෙන වෙන එකක් කරන්නේ වෙන එකක් එහෙම නැද්ද වතුර ටික තියෙනවා පිරිසිදුව මහන්සි වෙලා තිබහින මිනිස්සෙක් එනවා මෙතින්ට ඇවිල්ලා මේ වතුර බොන්නෙත් නෑ නාගන්නෙත් නෑ හැරිලා යනවා කාගේද වරද්ද බුදුරජාණන් වහන්සේගේ දහම් ඖෂධය තියෙනවා සතිපට්ඨානෙ තියෙනවා භාවනා ක්‍රම තියෙනවා ඔක්කොම ටික තියෙනවා මේකෙන් සුවපතුත් වෙනවා ලෙඩත් වෙනවා බේත බොන්නේ නෑ යනවා යන්නේ වැරද්ද කාගේද අනේ වගේ තමයි තේරෙන නේද දැන් ඊළඟට තමයි ලෝක විවහාරය කියලා කියන කේදී පින්වතුනි ඒක මෙන්න මෙහෙමයි දැන් අපි හිතමුකෝ දොස්තර මහත්තයෙක් ගන්න ආයුර්වේද වෛද්‍යවරයෙක් ගන්න එයත් දන්නවද නැද්ද මේ ශාරීරික කොටස් ගැන අපිට වඩා දන්නවද නැද්ද අපි නම් ඒක දැනුමත් එක අපිට වඩා යාලා දන්නවනේ මොනවද කේස් අභ්‍යන්තරී ව්‍යුහය පිහිටලා තියෙන විදිය හරස් කඩක් කැපුවාම පිහිටලා තියෙන විදිය දන්නවද නැද්ද ලොංගහ ඊට පස්සේ ලොංගහ පිහිටලා තියෙන විදිය අභ්‍යන්තරී පිහිටලා තියෙන විදිය මෙහෙම මොකද්ද මේක මොන විටමින් අඩුනොද්ද මෙහෙම දන්නේ නැද්ද හම අභ්‍යන්තරේ කුරුල ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද දන්නවද නැද්ද මේ ඔක්කොම දන්නවා ඊට පස්සේ මේ කොඳුනාට සුසුම්නා වේගේ හරස් කඩ ඔක්කොම දන්නවද නැද්ද පිළිකුල වැඩුණද එන යාට තියෙන ලෝක ව්‍යවහාරි ඒ කියන්නේ කේස් ලොම් නියපොතු දත් කියලා මතක් කරද්දී දත් දොස්තර මහත්තයා දතක් කිව්වම අපිරිය නෑනේ දත් හැමදෑම ගලවන දත් සුද්ධ කරද්දී අපේ තියෙන කෙලත් එක්ක විසි වෙනවා මට මහත්තෙක් කියන සමහර අය නෝ දතක්වත් මැදලා නෑ අපිරිය මෙහෙම ඉච්චනේ යාට අපිරිය නෑ සමහරට අර ග්ලව්ස් එක නැතුවත් මේවා කරනවා ඕනම කටකට අත දාලා දතක් කොම්බයක් ඕන එකක් ගානන්නේ පිළිකුල පිහිටලද එයා බලන්නේ එහෙම නෙමෙයි. එතකොට මේ ලෝක විවහාරයේ ඉක්මවා දකින්න ඕනි කියලා කියන්නේ මොකක්ද? අර වජිරා සූත්‍රයේද කියනවා. රූපය දක් වේදනාව තියෙනවා. ඒ දිහා බලන මේ රූපේ මම මගේ මගේ ආත්මෙන් තොර අපි බලන්නේ මේ කෙනෙක් එහෙමනේ මේ කෙස් ලොම් නියපොත පිළිකුලට අයිති දෙයක්. මේ ආදී වශයෙන් එයා දකිනවා හේතුන්ගින් සකස් වෙච්ච හේතු නැතිවීමෙන් නැති වෙලා යන ධර්මතාවයට අයිති දෙයක් කියලා රූපේ දකිනවා මේ විදිහට බලන්න කියනවා මෙන්න මේ ක්‍රමයට බැලුවේ නෑ කවුද එදාර භික්ෂු තේරුණේද කියලා දීපික එතකොට මේ විදිහට බැලුවනම් බාහිර ශරීරයේ තමන්ගේ ශරීරයේ තියෙන මේ කොටස්මයි අන්න සිහිය වැඩෙනවා හොඳට හිත පීඨනෝ එතකොට පින්වතුනි යා දක්ෂ වෙන්නට ඕනි කියලා කියනවා මෙන්න මේ විදිහට හොදට කරන්න. නමුත් තවත් ප්‍රශ්නයක් තියෙනවා. සමහර කෙනෙකුට කෙස්ලොම් නියපොතු දත් විදිහට මතක් කරගෙන යද්දී සමහර තැනකදී හොත්තට හිත පීඨනවා සමහර තැනකදී නෑ. සමහරදී මෙනෙහි වෙන්නේ කමක් නෑ. සමහර වෙලාවල් වලට එයාට අර ඒ ක්‍රමානුකූල මෙහෙණ කරගෙන යද්දී සමහර තැනක හිරවීම ආදී දෙනවනේ එයා කරන්නේ ඒක මගහැරලා කරගත්තට කමක් මොකද හේතුව පින්නතුනි හිම කියන්නේ ඒක අම්මා කෙනෙක් මට අහගෙන අපේ ලොකුසාන්නස කියනවා මේ ඇවිල්ලා කියනවා භාවනා කරන්න ගියාම හිත එකඟ කරන්න බෑ කිව්වා. ඒ තරමට සිතේ රාගයේ තිවුර එකක් කිව්වා.
පස්සේ මෙයා මොකද කරන්නේ මස් කඩේ එක මොකද දැකලා ඉවරලා ගෙදර ගිහිල්ලා තමන්ව මස් කඩේ ඉල් වල කොක්කි ඉල්ලලා හැම අයින් කරාම මොකද වෙන්නේ ආලී රත් පැහැයි මෙහිම දකින්න විදිහට ඕක හිතට ගත්තා මෙයාට හිත පිහිටියා පිළිකුල මොකද උනේ වැඩෙන්න ගත්තා හොඳට වැඩෙන්න ගත්තා හොඳට චිත්ත සමාධිය පුදුනවා කියලා කියනවා එකදුවක් හිටියා පිළිකුල හොමතර එහෙම වඩපු කෙනෙක් එයාට පුළුවන් කයින් ශරීර මේ මනෝකය එළියට ගන්න මේ භවනාවේ තියෙන විශේෂ දේවල් මේ කායගත සතිය මේ පිළිකුලේ ලබන්න පුළුවන් විශේෂ දේවල් වුණා බුදුරජාණන් වහන්සේ කියනවා අදත් ඒවා තියෙනවා අදත් තියෙනවා එතකොට පින්වතුනි දැන් ඔබට දැන් මූලික කරුණු ටිකක් මම මොකද උනේ මූලික වශයෙන් දැන් කියා දුන්නා ඊට පස්සේ මෙයා මේ විදිහට දැන් ඕගොල්ලෝ ඉගෙනගෙන ඇති සාමාන්‍ය මම මේ වචන ගැනත් ඕගොල්ලන්ට කියා දෙන්නේ කලබල වෙන්න නේ ඕගොල්ලෝ ගොඩාක් අහලා ඇති අර නමෝ බුද්දායේ වැඩ සටහන එහෙම අර මහත්ය නිතර අහන උග්ඝා නිමිත්ත පටිභාග නිමිත්ත කී කී අහනව නේද කලබල වෙන්න එපා මේ වචන වලට නේද සමහර ලාවට ඒවා මහා නිකන් ඊ වචන දානවා සමහර කෙනෙක් තම මේ කියන්නේ සමහර කෙනෙක් එතන දිනේ නිමි එහෙම කිව්වට ඒවා ඒ හොඳට තේරුම් ගත්තාම මහා බය වෙන්න කාරණා කාරණා නිවි මොකද්ද කියන්නේ දැන් සමහර අය උග්ඝාණි එතකොට මෙතනදි කියන්නේ පින්නතුනි එයාට අර කෙස්මෙන්හි කරද්දී ඒකේ වර්ණී හැඩය පැහැය පිහිටපු ස්ථානේ දැන් භාවනා කරද්දී එයාට කෙස්මෙන්හි කරද්දී ඒක හොඳට ප්‍රකටයි ඒ භාවනා අරමුණ ඔන්න ඔය ස්වභාවයට කියන්නේ තේරුණාද කියදී මේ කෙස් ලොම් නිය දැන් යා හොඳට මේ භාවනාව වඩාගෙන යද්දී යාට හොඳට මේක පිහිටනවා තේරුණේද ඕකට තමයි ඒ කියන්නේ උග්ඝාණ නිමිත්ත කියලා කලබල වෙන්නේ එපා ඉතින් ඕක කවුරු කරත් භාවනාව වරගෙන හොඳට හිත සිහිය පිහිටගෙන කරගෙන ගියාම මේ භාවනාවේ හොඳට සිත එකඟ වෙන කෙනාට පිහිටන දෙයක් තේරුණේද කියදී නික ඉතින් ඕක ඔකට වාද විවාද කරන්න දෙයක් තරම් දෙයක් තියනවද නැහැ පින්නතුනි එතකොට දැන් පටිභාග නිමිත්ත කියලා අපි සමහරවිට කියනවා ඒවත් මම කියා දෙන්නම් ඒ මොකද්ද ඒ කියන්නේ පින්නතුනි බය වෙන්න එපා යා දැන් අපි හිතමුකෝ දැන් කෙනෙක් කෙස්ලොම් අරගෙන පොළොවට පස් වෙලා යන විදිහට හිතනවා එතකොට දැන් එයාත් කෙස්ලොම් මෙනෙහි කරනවා හැබැයි යාට වැඩින්නේ ධාතු මානසිකාරය මේක පස් වෙලා යනවා මේක ජලයේ දීවලන ආපෝ ධාතු වායු ධාතු ඊට පස්සේ තේජෝ ධාතු විදිහට. ඒක ධාතු මානසිකාරයක්. කෙස්ලොම් හරහා ගියේ. එතකොට දැන් මෙතනදී කෙස්ලොම් මෙනෙහි කරනවා එයාට එන සංඥාව මොකද්ද? පිළිකුල. මොකක්ද එන්නේ? පිළිකුල. ඒතර මේ පිළිකුල් සංඥාව එයාට හොන්තට ඒ සංඥාව බලවත් පිහිටනවා. ඒකට කියන මොකද්ද? පටිභාග මේ බේ භාවනා අරමුණ මුල් කරගෙන එයාට මේ භාවනාවේ කරන දේදී ඒ සංඥාව බලවත් පිහිටනවා. ඉතින් ඕකනේ ඉතින් පිළිකුල කරගන්න ඕනේ. නොදෙන නමුත් හරියට කරගදි මොකද වෙන්නේ? වචන වලට බය වෙන්න එපා. තේරුණනේ කියලා දෙන එක. එතකොට මෙයාට මොකද වෙන්නේ? මේ විදිහට හොඳට හිත පිහිටනවා. දැන් පින්වතුනි මේ විදිහට යම් කෙනෙක් චිත්ත සමාධිය හදාගෙන යද්දී එයාට මේ දැන් මේ විදිහට භාවනා කරගෙන යද්දී එයාට අර්බුද උපදිනවා. මොනවද උපදින්නේ? අර්බුද. මේ හොඳට අහගන්න. මේ කියා දෙන දේවල් දැන් කතන්දර ස්වරූපින් නොකියුවට මතක තියාගන්න මේව හරි වැදගත් කියන එක. සසරේ අපි රාග ද්වේෂ මොහ නිසා යන පිරිසක් මේක එහෙම ලේසියෙන් නිදහස් වෙන්න පුළුවන් එකක් නෙවෙයි. සමහර පිළිකුල අවුරුදු 20 30 වඩනවා සමහර. ඒත් අමාරුයි. ඊළඟ කාරණේ තමයි පින්නතුනි මේ දැන් මෙයා දැන් සිත වඩනවනේ. දැන් මේ පිළිකුල් භාවනාව ඔසේ දැන් වඩන. දැන් මතක තියාගන්න මේකෙදි පින්නොත් දැන් මම එකක් කියා දෙන්නම්. දැන් කෙස්. දැන් කෙස් ගත්තාම එයා හිතනවා කොහොමද හිතන්නේ? හරි. කෙස්. හිස මුදුනේ පිහිටපු දෙයක්. දැන් දිශාව මතක. හරි. කළු පැහැයෙන් යුක්තයි. උඩු අතට විහිදිලා ගිහිල්ලා තියෙන්නේ. පිලිස්සුණු පුල්ටු ගඳ ගන්නවා. ඉස්සරලේදී හැදෙනවා. දැකීම් වශයෙන් ස්පර්ශ වශයෙන් මේ කෙස් පිළිකුලයි
පිළිකුලයි පිළිකුලයි. අර පිළිකුල වැඩෙන විදිහට අර විදිහට මෙනෙහි කරන්න ඕනේ. අර අපි මුලින් කිවි හැඩේ වර්ණ අර ඔක්කොම ටික මතක් වෙන විදිහට ලස්සනට වඩන්න ඕනේ. දැන් කේස් ගැන මතක් කරාම ඊටු ටික හදා ගන්න පුළුවන් නේ. ආ ඒ විදිහට 32ම හදා ගන්න. මේවා දැන් කාගාව තියෙනේවත් ඒ 32 අරන් තමයි ආවේ. නේද? ඒතකොට ශ්‍රාවකයා මේක පීර පීර බලනවා ශරීරේ. බලද්දී එයාට මේකේ මුතු මැණික් සඳුන් හර හම් වෙනවද? නැහැ. හම් වෙන්නේ පිළිකුල් කුණුපයන්මයි කියලා. දත් ටික ගත්තාම කොහොමද? හරියට තේත මැටි ගුලියක් අරගෙන ඒකේ අර පොඩි පොඩි ගල් කැටින් දෙවුවා වගේ තමයි කියන්නේ. ඉසර බලපු විදිය. මේ භාවනාව බුදුරජාණන් කියන පුරුදු කරනවා නම් තේත මැටි ගුලියකට ගලක් දැම්මොත් ගල තේත මැටි ගුලිය ගිලා බහිනවා කියනවා. බුදුරජාණන් කියනවා කායානුපස්සනාව හොඳට වඩපු නැති කෙනාව මාර්යා විසින් ග්‍රහණය කරගන්නවා කියලා. ටක් ගල අල්ල ගන්නවා කියලා. ඕකෙන ගොඩක් අයට ප්‍රශ්න කියන්නේ ආරවුල් කියන්නේ. එයාව අල්ල ගන්නවා. ඊට පස්සේ කියනවා හරියට හොඳට මේ මෝරපු මොකද්ද ගහක අපි කියන්නේ මොකද්ද අරටුවක් තියෙන. මේ අරටුවට පුළුම් බෝලයක් අරගෙන මෙහෙම ඇතුළට ඔබණ්ඩ හදන පුළුවන්ද? බෑ කියලා. ඒ වගේ කියනවා මේ කායානුපස්සන කායගත සතියට අයිතිදී පුරුදු කරගත්ත කෙනාව මායයට ග්‍රහණය කරගන්න බෑ කියලා. පස්සේ අභිඥා ගැන විස්තරයක් කියනවා එතනදී පුදුම විස්තරයක්. ඒ කියන්ට මත්තෙන් පින්වතුනි මේ ටිකත් ඉගෙන ගන්න. දැන් ඔබ භාවනා කරගෙන යද්දී අපි තේරුම් ගන්නට ඕනේ එක කාරණයක් තියෙනවා. දැන් අපි කියනවා මේ අධිචිත්ත බලය සිත වඩනවා. මොනවද කරන්නේ? සිත වඩනවා. දැන් චිත්ත විමුක්තිය කියන්නේ අනාගාම ඵලයට කියන නමක්. ඒ කියන්නේ සිත වඩද්දී රාගින් ද්වේෂින් හිත මුදවා ගැනීමට. තියෙනවනේ. එතකොට දැන් එයා සම්පූර්ණයෙන්ම කෙලස් වලින් නිදහස් වීම පඤ්ඤාව මේ විදිහට දැන් කියා දෙනවනේ. එතකොට දැන් අපි මේ යම් කෙනෙක් දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මෙයා දැන් භාවනා කරගෙන යද්දී මෙයාට දිගටම සමාධියම වඩන්න බැරි වෙන්න පුළුවන් කියලා. මොනවද වඩන්න බැරි වෙන්න පුළුවන්? සමාධිය. දේවාල අහලා ඇති ටිකක් නිදිමත එන වෙලාවට ටිකක් කම්මැලි වෙලාවට ඔයාලා කරන්න ආසම භාවනාව මොකද්ද? වැඩි දෙයක් හිතන්න අකමැති වෙලාවට විතර්ක වැඩි භාවනා තියෙනවනේ. ඒවා හිතන්නේ නැති වෙලාවට ඔයාලා කරන්න කැමැතිම භාවනාව මොකද්ද? මොකද්ද? දැන් මෛත්‍රී විතර්ක වැඩි නේ. මොකද්ද? ආනාපාන සතිය. ආනාපාන සතිය. එතකොට ඔබ ගොඩක් වෙලාවට කැමති මොකද මේ වෙලාවට පොඩ්ඩක් හේත් විලා මේ වෙලාවට ආනාපානසතිය තිය හොඳයි කියලා හුස්මට හිත තියෙනවා. හරිද වැරදිද? මොකක් වෙයිද? නිදිමත දෙගුණ තෙගුණ වෙනවා. අලසකම තව වැඩි වෙයි. ඇයි ඒ? අලසකම නිසාමයි ඒක තෝරන්නේ. හිත හැකිලෙන වෙලාවට සමතේ වඩන්න එපා කියනවා. එතකොට අර විතර්ක බහුල භාවනාවක් කරන්න කියනවා. විතර්ක බහුල භාවනාවක් කළ යුතුයි කියනවා. අපේ හිත හොඳට විසිරෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට අන්නේ විසිරෙන වෙලාවදී හිතට ඕන දේ එකඟකමයි. එහෙනම් ඒ වෙලට ආනාපාන සති වඩන්න. සමතේට අයිති භාවනාවක් වඩන්න කියනවා. එතකොට අපි මෙව්ව දන්නේ නැතුව පුළුවන් ද කරන්න? බෑ. රණ අරගෙන රත්තරන් කෝවේ දාලා ආ රත්තරන් හදන මේ ආභරණ හදන කෙනා ඒ ලෝහේ ලැබුණට පස්සේ මොකද කරන්නේ? රත් කරනවලු කෝවේ දාලා. විටක පිඹිනවලු, විටක වතුරේ දානවලු, විටක අහපව ටිකක් වෙලා බලන් ඉනවා, අහපව රත් කරනවලු. එහෙමලු කරන්නේ. එක දිගට රත් කරන් ගියොත් පිච්චිලා යනවා කියනවා. වතුරේ දාගෙන සීතල කරගෙන හිටියොත් මොකද වෙන්නේ? Tamanට ඕන විදිහට හදාගන්න බෑ කියනවා. අන්න ඒ වගේ තමයි කියනවා දැන් මේ භාවනාව කරන කෙනාත්. එයා මේ භාවනාව කරන කෙනා නිමිති තුනක් කලින් කලට මෙනෙහි කළ යුතුයි. එකක් සමාධි නිමිත්ත. මොකද්ද පළවෙනි එක? ඊළඟට පග්ඝා නිමිත්ත. මොකද්ද ඊළඟ එක? පග්ඝා නිමිත්ත. මොකද්ද ඊළඟ එක? පග්ඝා නිමිත්ත. ඊළඟ එක උපේක්ඛා නිමිත්ත. ඊළඟ මොකද්ද? උපේක්ඛා නිමිත්ත. අහලා තියෙනවද? ආ. සමාධි නිමිත්ත කියලා කියන්නේ පින්නතුණි
කලින් කලට මේ සිත එකඟ කළ යුතුයි. සමතේ වඩන්න කියලා. පළවෙනි දෙවෙනි ධ්‍යාන විදිහට. හිතේ එකකම ඒකාග්‍රතාවය බලවත්ව දියුණු කරන්න ඕනේ. ඒතර සමාධියම විතරක් වඩගෙන ගියොත් මොකද වෙන්නේ? එතකොට යාට ඕන විදිහට කෙලෙස් නැසෙන විදිහට හිත සකස් කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවල් තියෙනවා සමතේට හිත යන්නේ එකඟකමට යන්නේත් නෑ, විදර්ශනාවට යන්නේත් නෑ, පොතක් පතක් කියවන්න හිතෙන්නේත් නෑ. අන්නේ වෙලාවට මොකද්ද කරන්න ඕනේ? පග්ඝා නිමිත්ත වඩන්න ඕනේ. ඒ කිවි වචනෙත් එක තමයි අමාරු. මොකද්ද? වීරිය. මොකද්ද? ඔයාලට හිතෙන්න පුළුවන් හාමුදුරු ඒ වචන කිව්වනම් අමාරු නෑ නේ කියලා. ඒකේ ධර්මදේශන අහගෙන යද්දි සමහර අය මොකද වෙන්නේ? ඔය වගේ වචන සෙට් එකක් දානවා. කියනවා ඔන්න ඕව නැතුව බෑ කියලා. බැලුවාම මේ හාමුදුරුවෝ කියලා දෙන සරලයි නේ. කොහොමනි කියන්නේ නේ? ඒකට මේ වීරිය නිරන්තරයෙන් වෙලාවට සිතක මොකද කරන්න ඕනේ? වච කතා බහින් වෙන්න පුළුවන් තමන්ගේ හිතක තුල වීරිය උපද්දව ගත යුතු වෙලාවල් එනවා. ඒ වගේම තමයි උපේක්ෂා නිමිත්ත කියන එකේ පින්නොතුනි ගොඩක් විදර්ශනාවත් එක තියෙන එක. ඒතර මේ උපේක්ෂාව කියන එකත් කලින් කලට මොකද වෙන්න ඕනේ? වඩන්න කියනවා. ඒතකොට මෙයා දැනගන්න ඕනේ නුවණින් අර හිතේ සමත විදර්ශනා වඩ아가න මේ හිත දියුණු කරන කෙනා මෙන්න මේ කාරණා තුනත් මොකද වෙන්නේ? හිත දිහා බලනවා දැන් ඕනේ මේක. හිත දිහා බලනවා දැන් ඕනේ මේක. හිත දිහා බලනවා දැන් ඕනේ මේක. පුදුම දක්ෂතාවයක් ඕනේ. මෙන්න මේ විදිහට වඩද්දී යාගේ සිත බලවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායගත සතිය තවතැනක කියා දෙනවා. එයා අර කායික සැප, මානසික ප්‍රීතිය, චිත්ත ඒකාග්‍රතාව, විතක් විචාර සහිත පළවෙනි ධ්‍යානෙ උපදවගෙන ඒ ධ්‍යානය තුළ වාසය කරනවා. ඒතකොට කියනවා යාගේ අර පංචකාමයන්ට ගිහි ජීවිතය තුළ තියෙන ඒවට හිත නොයා කුසලයේ හිත පිහිටන විදිහට හිත පිහිටන්න ගන්නවා කියලා. මේකත් කායගත සතියට අයිති එකක් තමයි කියලා. ඒ කායගත සතිය මුල් කරගෙන උපද්දව ගන්න දෙයක්. ඒකට උපමාවක් කියනවා මේ සමාධිය ගැන. ඉස්සර නහඬ හදාගන්න සබන් જાතිය තින හුණු මෙහෙම එකතු කරලා නිකන් හරියට මේ ගුලියක් වගේ. අර හරියට මං හිතන්නේ ෂේවින් ක්‍රීම් තියෙන්නේ රවුල බාන්න කරන ෂේවින් ක්‍රීම් එක මෙහෙම පෙන ගුලිය වගේ ගත්තාම බෝලේ වගේ හිටින්නේ ගන්නට. නේ වගේ. ඒතකොට මේ සමාධියේ කය හැම තැනකටම මොකද වෙන්නේ? ප්‍රීතිය හොඳට පැතිරලා තියෙන කියලා. බාන්න මේ දේන් උපදව ගන්න පුළුවන් සමාධිය. ඊට පස්සේ විතක්ක ਵਿਚාරණය කායික සැප මානසික වේති චිත්ත ඒකාග්‍රතාවය සහිත දෙවිනි ධ්‍යානට සම්බන්ධයි. දැන් අපි විතර්ක උපදිනවනේ ඒව මුකුත් නෑ. මානසිකාරේ කර්මුනේ එතනම පිහිටලා තියෙන හොඳට කාය සැපවත් වෙලා හිත ප්‍රීතියටපත් වෙලා එකඟකම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? හරියට බුදුරජාණන් වහන්සේ කියනවා පොකුණක් තියෙනවා දිසා හතරින්ම වතුරේ ඉන්නේ. හැබැයි මේක යටින් උල්දිය සීතල උල්දිය උනනවා. බුබුලු බුබුලු දදා. මුළු පොකුණම සීතලයි කිව්වෝ. ආන්ගී වගේ කිව්ව දෙවෙනි ධ්‍යානෙ. මේ බලන උපම. ඊට පස්සේ මේ ඔස්සේ මෙයා තුන්වෙනි ධ්‍යානයටපත් වෙනවා. කායික සැපේ තියෙනවා, මානසික උපේක්ෂාව ප්‍රීතිය නැති වෙනවා. දුකට අයිතිත් නැහැ. උපේක්ෂාව පිහිටලා තියෙනවා. හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පොකුණක තියෙනලු නෙළුමක් වතුර යට. වටේටම සීතල වතුරින් ආවරණය වෙලා තියෙනවා කිව්වා. ඒ වගේ කිව්වා තුන්වෙනි ධ්‍යානෙ. මේත් කායගත සතියට අයිති දෙයක් කියනවා. ඊට පස්සේ කියනවා හතරවෙනි ධ්‍යානෙ පිරිසිදු උපේක්ෂාව තියෙන කායික සැප දුක නෑ, මානසික සැප දුක ඔක්කොම දුරු කරලා පිරිසිදු උපේක්ෂාවෙන් කියනවා. හරි සුදු ඇඳුමක් මුළු ඇඟම වහන් ඉන්නවා වගේ කියනවා. පිරිසිදු උපේක්ෂාව මේ විදියට වැඩුවට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ දැන් කියනවා හරියට මේ හොද්දට මේ විදියට පුරුදු කරාට පස්සේ තියෙනවලු නියරක්. නියර දන්නවනේ කුඹුරු කරද්ද. එතන මේ නියරේ හතර පැත්තටම හොද්දට නියර බැඳලා කටමැට්ටමට වතුර. උදැල්ලක් කරන් ගිහින් මෙහින් කැපුවොත් මොකද වෙන්නේ? නියර ඒ පැත්තට වතුර යනවා. එහා පැත්තෙන් කැපුවොත් ඒ පැත්තට යනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ ආනිසංස ටික කියා දෙනවා. මොකේද? කායගත සතිය. පින්වතුනි මේ කායගත සතිය හොඳින් පුරුදු කරගත්තොත් යාට මේ අනබිරතිය ඇති වෙන්නේ. අනබිරතිය කියලා කියන්නේ
කුසලයට නොඇලීම. මොකද්ද? කුසලයේ හිත පිහිටන්නේ. වෙන වෙන ඒවා කරන්න පුළුවන්. කුඹුරු වැඩ පුළුවන්. ට්‍රිප් එකක් ගිහලා එන්න පුළුවන්. නව කතාවක් කියවන්න පුළුවන්. කෙටි කතාවක් කියවන්න පුළුවන්. නාට්‍ය බලන්න පුළුවන්. ප්‍රවෘත්ති බලන්න පුළුවන්. මැච් එක පැය 6 7ක් එක තැන වාඩි වෙලා එක හුස්මට බලාගෙන ඉන්නත් පුළුවන්. දැන් කුසලයට දැල්ලා ඉන්නේ අකුසලයටද? මේ විදියට හොඳට කායගත සිතට ඇති මේ භාවනාව පුරුදු කරගත්තොත් අර කුසලයට නොඇලීම කියන ස්වභාවය දුරු වෙලා කුසලයේ තුල හිත මනාව පිහිටීම දැන් අපිට තියෙන ප්‍රශ්න නෙවුවා. ඊළඟට කියා දෙනවා අභිරතිය කියන්නේ පංචකාමයේ තියෙනවනේ කෙනෙකුගේ මේ කැමැත්ත. ඒතරේ පංචකාමයේ තියෙන කැමැත්ත දුරු කළා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස පාතින කැමැත්ත දුරු කරලා මොකද වෙන්නේ? එයාට හොඳට භාවනාවේ හිත පිහිටවන ස්වභාවයට හිත පිහිටන්න ගන්නවා. ලොකුම අර්බුදයේ පින්නොතනි මිනිස්සෙකුට භාවනා කරන්න යද්දී තියෙන එකම අර්බුදය තමයි කාමය. හිත පිහිටන්නේ නැති. ඒතර මේ භාවනාව කවුරුත් පුරුදු කරගත යුතු එකක්මයි. ඊළඟ එක තමයි එයාව අනබිරතියෙන් හෝ අබිරතියෙන් ඔහුව ඉක්මවා යන්නේ කියලා. දැන් අපි කිව්වා අර කුසලයට නොඇලීම, අර පංචකාමයන්ට ඇලිලා යෑම ආදී ස්වභාවය තියෙන මේ වයින් එයාව ඉක්මවලා යන්නේ. ඔබ බලන්න භාවනා කරන්න අපි යන්න බලන්න. පැයම මොනවද එන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, රස පහස, ගන්ධ, රූප. ඔව්ද නැද්ද? මෙවමයි එන්නේ. ඕනම් බලන්න. හිත ඒවටම යන පැය භාගෙම අරව ලස්සන්ට මතක් වෙලා. එතකොට කියනවා මේ භාවනාව පුරුදු කරන කෙනාව මේ වයින් එයාව ඉක්මවා යන්නේ නැහැ. දැන් අපිව තියෙන්නේ මේ අකුසල් වලින් අපිව ඉක්මවා යෑම නෙ තියෙන්නේ. අපිට ඕන විදිහට පෑයන්නම් පෑය දෙක කරන්න පෑය දෙක, පෑය තුනන පෑය තුන, පෑය හතරන පෑය හතර බෑනේ ඉන්න. භාවනා කෙසේ වෙතත් මෙහෙම ඇවිල්ලා සමහර තැන්වල බනහන්ඩ ඇවිල්ලා ඉන්නේ නැනේ පෑය භාගෙ නැගිටලා යනවනේ. ඔන්න වැඩි. මේ ස්වභාවය එයාව ඉක්මවන්නේ නැහැ කියන්නේ. ඊළඟට තමයි කියනවා එයාට උපන්නා වූ ඒ අනබිරති හෝ අබිරතියින් මැඩලමින් වාසික. එයාට පුළුවන් කියනවා දැන් එයාගේ හිතේ ඉපදුනොත් මේ භාවනා පුරුදු කරගෙන යන කෙනාට අර කුසලී හිත පිහිටන්නේ නැති හෝ පංචකාමයට යන ස්වභාවය එයාට ආවොත් එයාගේ බලවත් ඒව නෙමෙයි. මොකද බලවත්? භාවනාව බලවත්. එයාට පුළුවන් කියනවා අරව මැඩලන්න. අපිව දැනට කවුද? අපිව මැඩලවන්නේ කවුද දැනට? අකුසල් සහ පංචකාමයේ අපි මැඩලනවා. මෙයාට එහෙම නෙමෙයි මේවා ආවොත් අර පංචකාමයේ අකුසල් සිතිවිලි ආවොත් එයාට පුළුවන් කියනවා භාවනා බලෙන් ඒවා මැඩලවන්න. ඊට පස්සේ කියනවා බිය තැති ගැනීම මැඩපවත්වා ගන්න පුළුවන් කියලා. දැන් ගොඩක් අයට එහෙම ලෙඩ වෙනවා. මරණසන බය කියන්නේ. තැති ගන්නවා. ඇයි? මේවා පුරුදු කරලා නැහැ. මේ කරා නම් ඒව උපදින්නේ නැහැ කිව්වා. ඊළඟ කාරණේ බය තැති ගැනීම ඔහුව නොමැඩලයි කියනවා. ඒ වගේම තමයි යාටත් මැඩපවත්වා ගන්නත් පුළුවන්. මේ කාණසංශය. ඒ වගේම තමයි යාට ඉපදුනොත් ඒවා යාගේ හිත බලවත් නිසායි බය තැති ගැනීමත් යා ශනීම් මැඩලලා දානවා කියනවා. ඒ වගේම තමයි කියනවා සීත උෂ්ණය මේ දුක් පීඩා තියෙන්නේ හොඳට ඉවසන්න පුළුවන් කියනවා. පවුඩර් බබික් නෙවි කියනවා. ඇයි? රූපයට බැඳුණු කෙනා පින්වතුනි අවුව වැඩි වුණත් ප්‍රශ්නේ, සීත වැඩි වුණත් ප්‍රශ්නේ, කැම්බි මූස්නි වැඩි වුණත් ප්‍රශ්නේ, ඒව මූස් කරගෙන ශරීරේ වෙනස්කමක් ඇති වුණත් ප්‍රශ්නේ. හොඳට පිළිකුල වඩලා ශරීරය ගැන ඒ අවබෝධයෙන් ඉන්න කෙනාට ඒ ප්‍රශ්න නැහැ කියනවා. සමහර අය ඉන්න රූපේ ගැන හිතලා හිතලා මානසික ලෙඩ වෙච්චයි. කෑම කන්නේ නැතුව ශරීරේ කෙට්ටු කරගන්න ඕනි කියලා මානසික ප්‍රශ්න වලට යන අයත් ඉන්නවා. ඇයි? රූපේ ගැන තියෙන අනවබෝධිත එක්ක. මේ වඩන කෙනා අර මානසික රෝගී පීඩාවන්ට එහෙම නැත්නම් කයට උෂ්ණ සීතල ආදී දෙයින් ඇතිවන ප්‍රශ්න වලදී කිසි ප්‍රශ්නයක් නැහැ කියනවා. බාන්න මේ මිනිස්සු මේ භාවනාව මේවා කරන්න තිකේ තියෙන අවාසිය. ඊළඟ කාරණේ තමයි කියනවා මරණීය උපද්‍රව වලදී පවා එයා ඉවසනවා කියනවා. බය තැති ගැනීම ඇති වෙන්නේ නැහැ කියන. ඊළඟට තමයි සඩ් අභිඥා උපදවනවා කියන. මොනවද උපද්දවන්නේ?
සද්ද අභිඤ්ඤේ දැන් ඒ වයිද පින්නොතුනි කියන්නේ දැන් එයාට පුළුවන් කියන මේ භාවනාව විශේෂින් මේකෙදි කියන කායගත සතියෙදි හිම විශේෂින් කියන දෙයක් ඒ දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ අහනෝනේ දසදහසක් ලෝක ධාතු ඔබ වහන්සේ දකින්නෝ ඒ කොහොමද කිව්වම කියනෝනේ සතර සතිපන කායගත මෙහෙම කියන විස්තර තියෙනෝනේ මෙතනදි මම දැක්ක බුදුරයන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුන්ට කියනවා මේ කායගත සති මේ විස්තරය කියලා මේ භාවනාව පුරුදු කර ගැනීම ගැන කියලා කියනවා මේ ආනිසංස 10න් එකක් එකක් තමයි කියනවා මේ එයාට පුළුවන් කියන පොළවේ කිමි දෙන්න ගිහිල්ලා ඕනම තැනකින් මත වෙන්න පුළුවන් මෙහින් කිමි දෙලා දකුණු ඇමරිකාවෙන් හරි කමන්නේ එයාට පුළුවන් කියන මේ භාවනාව අදීගෙන ගත්ත මේ ක්‍රමය ඊට පස්සේ කියා දෙනවා බුදුරජාණන් වහන්සේ එයාට පුළුවන් කියන ජලයේ ඇවිදින්න පුළුවන් කියන බෝට් වප්පාවෙලා යනවා එයාට ඇවිදගෙන යන්න පුළුවන් කියන මෙහෙනම් පැහැදිලි මේකේ දා කරලා අත් දෙකින් එක මේ කියන සිද්ධියක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කඳු ප්‍රාකාර විනිවිද ගමන් කරන්න පුළුවන් කියන ඊට පස්සේ කියන මේ පේන ඉරයි හඳයි අතින් අල්ලන්න පුළුවන් කියන එහෙම කියනවා එහෙම කියන්නේ අල්ලන්න බැරි හින්දානේ එතකොට මේ භාවනාවෙන් පුළුවන් කියන හොඳට දියුණු කරගත්තොත් ඊට පස්සේ කියා දෙනවා බුදුරජාණන් වහන්සේ මේ එක්කිනා වගේ ඉඳලා ගොඩාක් වගේ පෙනී ඉන්න පුළුවන් ගොඩාක් වගේ ඉඳලා එක්කෙනෙක් විදිහට පෙනී ඉන්න පුළුවන් මේ විදිහට ඉරුදිපාති හරිගෙන කියනවා ඊට පස්සේ කියනවා මෙහෙම ඉඳගෙන අනිත් කෙනාගේ හිත බලලා මෙයාට ද්වේෂයක් දැන් තියෙන්නේ රාග හිතක් තියෙන්නේ මේ වගේ සිතක් තියෙන කියලා ඔක්කොම දකිනවා කියනවා අන්සිත කියවන්න පුළුවන් කියනවා ඊට පස්සේ මෙයාට පුළුවන් කියලා කියනවා අතීතයේ ජීවිත බලන්න පුළුවන් කියනවා තමන්ගේ අනුන්ගේ අතීත ජීවිත බලන්න පුළුවන් කියනවා පුබ්බේ නිවාසානුසුඥාන ඊට පස්සේ මෙයා කරපු කීප දෙයට අනුරූපව නිරේද යන්නේ ප්‍රේත ලෝකෙද ගිහිල්ලා ඉන්නේ තිරිසන් ලෝකෙද කොතෙන්ටද යන්නේ මොකද වෙන්නේ කියලා දකින්න චුතූපපාත ඥානයි ඊළඟ එක තමයි කියනවා යාට තියෙනවා දුර තියෙන ළඟ තියෙන දේවල් මේ ඇසීමේ දැකීමේ හැකියාව මේ ඇසීමේ හැකියාව වැඩි වෙනවා කියනවා ඊළඟ කාරණේ තමයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රවශය කළ දානවා කියනවා කොහොම භාවනාවක්ද මොකද්ද මේ කාය ගත සතියට ඇති මේ දීව ඔන්න වැඩි මේ තුල පින්වතුනි හොඳට සමත විදර්ශන හොඳට දියුණු කරගන්න පුළුවන් හැකියාව අපට කාට කාටත් තියෙනවා එහෙනම් මේ ඔබ ඉගෙන ගත්තේ මොකක්ද අද කාය ගත සතිය ඊට පස්සේ මේක වචනින් මනසින් පුරුදු කර ගැනීම ගැන ඊට පස්සේ ඒක වඩන ක්‍රමයේ කියන්නේ වේගිනුත් නෙමේ හිමිනුත් නෙමේ පිළිවෙලට ඊගෙන අපි ඉගෙන ගත්තා ඊට පස්සේ උග්ඝාන නිමිති පටිභාග නිමිති ගැන ටිකක් දැනගත්තා ඊට පස්සේ සමාධි නිමිති උග්ඝාන නිමිති ඊට පස්සේ පග්ඝාන නිමිති ඊට පස්සේ උපේක්ඛා නිමිති කියන්නේ මොනවද කියලා දැනගත්තා ඒ වගේම තමයි ආනිසංසත් දැනගත්තා මේ කායගත සතියයි හොඳේ මේ අපුරුදු කරගන්න මේ බණහන්නේ අහල නිකන් ඉන්න දෙවි සිත වඩන්න මේව කරන්න මේ මොනවට තියෙනවද මොනවට තියෙනවද කරන්න තියෙනවා ඉතින් අතීතේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් වැඩුවා මේවා භික්ෂු භික්ෂුණීන් වැඩුවා හොඳට හිත වැඩුවා එන ඔබට මේ උතුම් දහම් කරුණු උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා